सूर्यांगितूर्यावन कथा नरबन्न पुलवां එම නම් ඉතින් වැඩි කතාබහක් නැතුව අද එපිසෝඩ් එකට යන්න කලින් බලමු කලින් එපිසෝඩ් වල මොනවද උනේ කියලා ඉතාම කෙටි සාරාංශයකින් පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්කම සුරංගනා ලෝකයට ප්‍රහාරයක් එල්ල වුණා වගේම සුරංගනාව තිම්නාසගෙන් හැංගෙන්න වීර ලෝකයට ආවා මරණ ආයුධය නිසා අභීතට හානි වුණා වගේම මේ නිසා අභීතගේ බලය ටිකින් ටික නැති වෙලා යනවා ඉතින් අභීතව නැවතත් බේරගන්න ඕන්නම් අලුත් අභීත කෙනෙක්ව එහෙම නැත්නම් වීරයෙක් හොයාගන්න සුරංගනාවන්ට සිද්ධ වෙනවා කියලා ශෞර්යා එලි කරද්දී පෘථුවේ ඉන්න අභීතගේ අතේ තියෙන ඒ සලකුණම තියෙන විවාන් කියලා ළමෙක්ව පෙන්නවා. ද එපිසෝඩ් එකේ මොනවා වේවිද? අද කතාව එතෙන් සිට एपिसोड का पटांगन्ने पृथ्वीये इन्न विवान केला पुंची लामे कुपेन्नन दर्शने किन ये एपिसोड के दी अपि दनगत्ता अलुत अभीतगे निक्किन्नवा यावो होयागन्नो ने कियला अन्न ए विदियट अपे अभीतगे अते तियन ए सलकुनम मे विवानगे अते तियनवा ඒ කියන්නේ අභීත හොයන ඒ ළමයා වෙන කවුරුත් නෙමේ මේ විවාන්. හැබැයි මේ කිසිම දෙයක් විවාන් නම් දන්නේ නැහැ. ඔන්න මේ වෙනකොට විවාන් ඩාන්සින් තරගයකින් දිනලයි ඉන්නේ. ඉතින් විවාන් යාගේ කුසලානේ අතට ගන්නකොටම ඔන්න මෙතනට මඩනාගෙන චින්තු ගියලා අලියෙක් වගේ ළමයෙක් කෙනවා. ඔය කුසලානේ මගේ කියාගෙන ඇත්තටම මේ තමයි මේ ඩාන්සින් තරගයේ විවාන්ගේ ප්‍රතිවාදියා. දැක්ගත් විවානේ ඒ වෙන මොනවත් නෙමෙයි ඔය මඩ තමයි විවාන් ගේ මේ උගල නිසා චින්තුට මේ තරගයට එන්න පරක්කු වුණා ඒ නිසා විවාන් තරගයේ ලේසියෙන්ම දිනුවා විවාන් චින්තුට මේ උගල ඇටෙව්වේ හැංගිලා වුණාට චින්තු දන්නවා මේක විවාන් ගේ වැඩක් කියලා ඒ නිසා චින්තු විවාන් ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා මේ අතරේ වීර ලෝකයේ අභීත ශෞර්යයන් ආනවා අපි කොහොමද අලුත් බාල් වීරව නැත්තම් අභීතව හොයාගන්නේ කියලා ඒකට උත්තර දෙන ශෞර්යයා කියන්නේ ඒකේ නාව හොයාගන්න අපිට තාරකා සුරගන උදව් කරයි කියලා ශෞර්යයා මෙතනද තාරකා සුරගනව කැඳවෙනවා ඔන්න මේ අතරේ තිම්නාසනන් දැන් ඉන්නේ සෑහෙන ලොකු තරහකින් මොකද ඉතින් එයාගේ අතටම අහුවලා ඉඳපු අභීතව කොහෙන්දෝ මතුණු සිංහෙක් ඇවිල්ලා බේරගත්තනේ ඉතින් මේ වෙලාවේ තිම්නාස එයාගේ බලයෙන් අභීතව හොයාගන්න උත්සාහ කරත් අභීත ඉන්න තැනක් හොයාගන්න තිම්නාසට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම තිම්නාසගෙන් පාතාලයේ පාලනය ලබා ගන්න කුරුමානන් අල්ලන බයමාර තිම්නාසට හින් පාස් කරනවා. මේ අතරේ පෘථුවියේ ඉන්න විවාන්ට නම් චින්දුට කරදර කරා කියලා විවාන්ගේ අම්මගෙන් හොඳ පූජාවක් දෙන්න විවාන්ව පන්නන ගමන ඉන්නේ. වීර ලෝකයේදී ශෞර්ය තාරකා සුරගණගේ බලය ක්‍රියාත්මක කරනවා. තාමත් මෙයාලා දන්නේ නැති අලුත් වීරයා ඉන්න ඒ තැන හොයන්න. ඉතින් තාරකා සුරගණ එක ආලෝක කිරණයක් යවනවා මේ අලුත් වීරයා ඉන්න තැන පෙන්වන්න. ඒ කිරණය පෘථුවිය පැත්තට යද්දී තිම්නාස යාගේ යක්ෂ සේනාව කැඳවෙනවා. අභීතව සහ සුරංගනන්ව හොයාගන්න වගේම අභීතෝ මේ බේරගත් සිංහයාවත් අල්ලගන්න. අලුත් වීරයව හොයාගෙන ආපු තාරකා සුරගණගේ බලයට පුළුවන් වෙනවා විවාන් ඉන්න තැන හරියටම හොයාගන්න. විවාන්ව හොයාගත්ත තාරකා සුරගණගේ බලය ආයිත් වීර ලෝකයට යනවා. අලුත් වීරයා ඉන්නේ කොහෙද කියලා ශෞර්යාට කියන. ඉතින් මේ බලය ශෞර්යාට අලුත් වීරයා එමන් නැත්තම් විවාන් ඉන්න තැන පෙන්වද්දී නොසිතපු දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි තාරකා සුරගණගේ බලය විවාන්ව හොයාගෙන නැවත වීර ලෝකයට යනකොට මගදී මේ ආලෝකයේ තිම්නාසත් දකින්නවා. මේ ආලෝකයේ ගැන සැකහිතුණු තිම්නාසා මේ කිරණය ගැන එයාගේ බලයෙන් හොයන බලනකොට තිම්නාසට දකින්න ලැබෙන්නේ මේ බලය ඉන්නේ පෘථුවියේ ඉඳලයි. වගේම විවාන්ගේ අතේ තිබුණු ඒ සලකුණත් මේ වෙලාවේදී තිම්නාස දකින්නවා. මේක දකින්න තිම්නාස දන්නේ නැහෙනි. අභීත වගේම මේ සලකුණ තියෙන තව කෙනෙක් ඉන්නවා කියලා ඉතින් තිම්නාස නම් හිතන්නේ අභීත තමයි මේ පෘථුවියේ හැංගිලා ඉන්නේ කියලා.
ඉතින් තිම්නාසා අබීත ඉන්නේ පෘථුවියේ කියලා හිතාගෙන එයාගේ සේනාව පෘථුවියට යවන්න සූදානම් වෙනවා. වගේම ශෞර්‍යයත් අබීතට මේ අලුත් වීරයා ඉන්නේ පෘථුවියේ කියලා එයාව හොයාගන්න කියනවා. මේ වෙලාවේ අබීතට සැක හිතෙනවා සමහර විට තාරකා සුරගනගේ මේ බලය දුෂ්ට ලෝකේ ඉන්න තිම්නාසා දකින්නේ නැති කියලා. එහෙමනම් දැන් තිම්නාසගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ කියලා ශෞර්‍යයා අබීතට තවදුරටත් කියනවා. මේ අබීත හොයන කෙනාගේ අතීත අබීතගේ අතේ තියෙන ඒ සලකුණම තියෙනවා. ඒ සලකුණ උදව්වක් වෙයි අබීතට මේ කෙනාව ලේසියෙන්ම හොයාගන්න කියලා. හැබැයි මේ ගමනට ශෞර්‍යයා එන්නේ නැහැ. ඉතින් අබීත මේ විදියට මේ අලුත් වීරයාව හොයාගෙන යන්න ලැහැස්ති වෙද්දී විවාහන්ට පාඩමක් උගන්වන්න කියලා චින්තු අබීත වගේ ඇඳගෙන එනවා. ඒත් විවාහන් භූතයෙක්ගේ වෙස්මූණක් දාගෙන චින්තුව බය කරලම පන්නනවා. ඒ වගේම මේ විවාහන් අබීත කියලා කෙනෙක් ඉන්නවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ මේ අබීත කියන්නේ මිත්‍යාවක් කියලායි. මේ වෙනකොට අබීතත් ටිකක් බයෙන් ඉන්නේ. මොකද මේ වෙනකොට අබීතගේ බලය මරණයේ ආයුධයෙන් එල්ල වුණු ප්‍රහාරය නිසා ටික ටික අඩු වෙන ගමනුයි තියෙන්නේ. ඉතින් අබීතට මේ අලුත් කෙනාව හොයාගන්න කලින් මොනවාරි වුණොත් කවුද තිම්නාස වගේ අයගෙන් ලෝකය ආරක්ෂා කරන්න කියලා. ඉත් අබීතගේ අම්මා අබීතට කියනවා ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන් අබීත. මේක ඔයාට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියලා. විවාන්ගේ යාළුවෝත් ඉස්කෝලේ යන ගමන් කතා වෙන්නේ අබීත ගැන. ඒත් විවාන් නම් දිගටම කියන්නේ අබීත කියලා කෙනෙක් නැහැ, ඒක බොරුවක් කියලායි. අඳුරු ලෝකයේදී කංකුන් වගේම තිම්නාස ළඟ ඉන්න අනිත් කෙනා තිම්නාසට කියන්නේ අපිට බයමාරුව විශ්වාස කරන්න බෑ. එයා අබීතත් එක්ක එකතු වෙලා පාතාල ලෝකේ අල්ලගන්න කුමන්ත්‍රණේ කරයිද කියලායි. මේකට උත්තර දෙන තිම්නාස කියන්නේ නැහැ. එයා එහෙම දෙයක් කරන්නේ නැහැ. එයාට මේ සිංහාසනය ඕන වුණත් එයා අඳුරු ලෝකයේ පාතාලයට ද්‍රෝහි වෙන්නේ නැහැ. මේත් එක්කම මෙතනට එන බයමාර් තිම්නාසට කියන්නේ ඔව් මම කවදාවත් ද්‍රෝහි වෙන්නේ නැහැ. අබීතෝ මරපු ගෙනාට තමයි පාතාලය අයිති වෙන්නේ. මම අබීතෝ මරණවි බලමු කවුරු මුලින්ම තමයි බයමාර්ද බයමාර් කියලා පාතාල ලෝකයේ රජු. එහෙම කියන බයමාර් මෙතනින් යනවා. ඉතින් බයමාර්ගෙන අවදානින් ඉන්නම් කියලා ඒ පිටිපස්සෙන් කංකුණුත් යනවා. සුරංගනාවන් සහ අබීත අලුත් වීරයව හොයන්න පෘථුවියට එනවා. අබීත සුරංගනාවන්ට උපදෙස් දෙනවා අබීතගේ අතේ තියෙන මේ සලකුණ තියෙන ළමයව හොයන්න කියලා. ඒ වගේම අපි මේ ළමයව හොයා ගන්නව වගේම තිම්නාස අපිවත් හොයන ගමන් ඉන්නේ. ඒ නිසා අපි හැමෝම පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ කියලා. අබීතසා සුරංගනාවෝ මේ අලුත් වීරයව හොයන්න පටන් ගනිද්දි තිම්නාසා එක එක රාක්ෂයන්ගේ පිළිම ගොඩක් තියෙන පාතාලයේ රහස් තැනකට ඇවිල්ලා මෙතන ගලක් කරලා තියෙන කලින් බයමාරට වැඩ කරලා අබීතන මරණය ආවිදීන් පාර දුන්න ඒ බූචාල් කියන යක්ෂයාට නැවතත් පණ දෙනවා. දැන් මේ බූචාල් වැඩ කරන්නේ බයමාරට නෙමෙයි තිම්නාසට අබීතව අල්ලගන්න උදව් කරන්න. අද එපිසෝඩ් එකේ අවසානයේට අබීත අලුත් වීරයා කවුද කියලා හොයාගෙන ඉස්සරහට යද්දී අබීතට විවාන් සහ එයාගේ යාළුවන්ව මූණට මූණ හම්බ වෙනවා. ඒත් අබීත දන්නේ නැහනේ මේ ඉන්නේ එයා හොයන කෙනා කියලා. අබීතව දකින විවාන්ගේ යාළුවෝ අබීතව දැකලා පුදුම වෙනකොට විවාන් නම් හිතන්නේ මෙයත් චින්තු වගේම බොරු ඇඳුමක් දාගෙන රඟපාන කෙනෙක් කියලායි. ඉතින් විවාන් අභීතගෙන් මොකද ඔයාට ඔයාගේ වයස අමතක වෙලාද එහෙම නැත්නම් විකට ඇඳුම් තරගයකට ගියාද කියලා අභීතගෙන් අහද්දී අද එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. එහෙමනම් ඉතින් සූර්යංගෙත් සූර්යා දෙවන සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට අපි සමු ගන්නවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාමත් අපේ channel එක subscribe කරලත් නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් හැමෝන්ටම සුබ දවසක්.